තව දින කිහිපයක් තුල හරියටම පෙබරවාරි 4 වෙනිදා අප රට අභිමානවත් ලෙස නිදහස් සමර මේ රටේ නිදහසේ නිර්මාතෘවරය නිදහස් සටනට පුරෝගාමීව නායකත්වය ලබා දුන් මහා මාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතානන්ගේ උපන් භූමිය පිහිටා තිබෙන්නේ මේ මීරිගම බල ප්‍රදේශය බෝතලේ බල ප්‍රදේශය අපි අතිශයින්ම සතුටු වෙනවා අතිශයින් ආඩම්බර වෙනවා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ උපන් භූමියේ සිට සත්කාරය නැමැති විපක්ෂ නායක ජංගම සේවාව 27 වෙනි ජංගම සේවය උද මේ මැතිවරණ කොට්ටාසේ ක්‍රියාත්මක කරන්නට අවස්ථාවක් ලැබීම ගැන දා 13 මිනුම් කටයුතු කරද්දී පල්ලෙවලින් දැඩි විරෝධතාව අනවසරයෙන් ඉඩම් වලට පැනලා මිනුම් කටයුතු කළේ නමුත් මේ පිළිබඳව අපි දිගින් දිගටම කිව්වා මධ්‍යම අධිවේගයේ යන්න වෙල්ලායෙන් නමුත් ගෙවල් 40 ගානක් කඩාගෙන පල්ලෙල නගරේ විනාශ කරගෙන යනකොට අපි විරෝධතාවය ඇති වෙනකොට නිලධාරීන් ඇවිල්ලා පල්ලෙල විහාරස්ථානයේ සාකච්ඡා කළා එකට තුන්මුණේ වන්දි ගමනක් කිව්වා කරපින්චක හිඳලා වන්දියක් ගෙවනවා කිව්වා කියලා කොට්ටාසයක් නමාගත්තා ඊට පස්සේ මම දිගින් දිගටම කිව්වා අපේ ගම්බී මහරක්ෂණ කරන්න අවම දේපල හානියකින් කරන්න කියලා නමුත් අපිට වියදම් වැඩි පිරස් වලින් යන එක පස්සුරි යන්න ඕනේ. ගෙවල් 40 ගානම කඩන්න වෙනවා. ගෙවල් 7ක් කඩන්න තියදී 40 ගාන කඩාගෙන ගියේ. නමුත් කරපින්ජක හැඳලා ගෙවනවා කියපන් මිනිස්සු කැමති වුණා. ඊට පස්සේ ආණ්ඩු පෙරලියක් ආවා. ඊට පස්සේ අපි ලාක් කමිටුවට කැඳෙව්වා. ලාක් කමිටුවේදී ඊට පස්සේ අපිට ගෙවපු වන්දිය පිළිබඳව මේක රීසෙටල්මන්ට් ප්ලෑන් එකක් හදුවා ප්‍රොෆෙසර් කරුණාතිලක. කරුණාතිලක මහාචාර්යගේ හදපේකේ තියෙනවා ඒ ප්‍රදේශවල ඉඳන් තක්සේරුව දැන් පල්ලෙල මගේ ප්‍රදේශයේ අවමය ලක්ෂයයි උපරිමය 2.50යි. නමුත් අවමය ගෙවලා තියෙන 20000යි. සියඹලා ආණ්ඩුවවත් ගන්න බැරි ප්‍රදේශ එකකට තමයි වැලියු කරලා තියෙන්නේ. ඒ කනිෂ්ඨ විද්‍යාලයේ කුරුකටුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති විසින් දෙමෝපියන්ට ලියුමක් බාර දෙන්න කියලා තියෙනවා ඉදිරි දිනයක් නොමැතිව ළමයින්ව අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දෙමෝපියන්ගේ කැමැත්ත ප්‍රකාශ කර සිටිනවා කියලා. තමන්ගේ කැමැත්තෙන් ඉස්කෝලවලට යවන්න දෙමෝපියෝ කැමතියි කියලා ලියුමක් බාර දෙනවා නම් විතරයි ඒ ළමයින්ව පාසලට බාරගන්නේ. එතකොට මැතිතුමනි අපිට තියෙන ගැටලුව ගමේම කට්ටිය එකතු වෙලා කියනවා මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් කොරෝනා සම්බන්ධ මොකක් හරි රෝගයක් මේක ව්‍යාප්ත වුණොත් මේ සම්බන්ධව විදුහල්පතිතුමා ඒක ඇඟ බේර ගන්න කරන දෙයක්ද එතකොට අපිට යම්කිසි සරණයක් මොකක් හරි තියනවද මේ සම්බන්ධව මේකට මොකක්ද කරන්න ඕන පිළිතුරු කියන එකයි මගේ ගැටලුව. අවුරුදු 13ක් වෙනවා දැන් අපේ ගෙවල් කඩලා මේ අධිකරණ නියෝගයක් ගෙනල්ලා කියලා දැන් අපි අසරණයිලා ඉන්නේ පුද්ගලික ගෙවල් වලින් එළියට දාලා මේ දුක කියා ගන්න බෑ මට ඒක ඇත්තටම දුකයි අද වෙනකන් ඔබතුමා ළඟට ඇවිල්ලා කියන්න කියා හිටියේ ඉතින් අද ඒක හම්බ වුණා ඒත් අපිට ඉන්න තැනක් නැත මහපාරේ ඉන්නේ අපි ඔබතුමා බුදුමා හත්තේ අපිට ඉන්න තැනක් හදලා දෙන්න එච්චර කියන්න තියෙන අප්පා ඔබතුමා තාත්තා ඉන්න කාලේ අපිට දුන්නේ
තාම මේ ඔප්පු තව තියෙනවා අතේ බෝවත් ඔබතුමා එලකන් අපි බග බල බලා හිටියේ සඳා ෆෝන් එකක් ලබා දෙන මෙන් මා ඉල්ලා සිටිමි. කීවෙනි වසරේද? පහ වසරේ. ෆෝන් එකක්ද මේ පරිගණකයක්ද? ෆෝන් එක. අර ඔන්ලයින් ක්‍රමයට ඕ අර අධ්‍යාපන කටයුතු වෙනවනේ. පන්ති බාර සර්. ඇප් එකක් නේ. ඔව්. මගේ මේ ප්‍රකාශය උඩත් සමහර විට හෙට දවසේ මාව සිරගත කරන්න පුළුවන් මම විදේශගත වෙන්නත් මට තහනම්. ඉතින් දැන් මගේ පවුල මට මගේ ඉන්න දරුවෝ මගේ පවුල මගේ අම්මලා දෙන්නේ ඒගොල්ලෝ ඔක්කොම ඔත්පල වෙලා ඉන්නේ. මට විදේශගත වෙලා හරි ඒගොල්ලන් නඩත්තු කරන්න හැකියාවක් නැහැ මේ වෙනකොට. මොකද මගේ પાස්පෝර්ට් එක පවා මේ රඳවගෙන තියෙනවා මේ අධිකරණේ. ඉතින් මට රැකියාවකට යන්න බෑ විදේශගත වෙන්න බෑ ව්‍යාපාර කඩන් වැටිලා මම ලොකු ගැටලුවකට මැදි වෙලා ඉන්නේ. ඔබතුමාට හැකියාවක් තියෙනවා නම් අනිත් එක තමයි මගේ දරුවෝ දෙන්න ඔන්ලයින් ඉගෙන ගන්නවා. මේ වෙනකොට මගේ පරිගණක මගේ ටැබ් දුරකථන මගේ මේ අතේ තිබිච්ච ස්මාර්ට් ජංගම දුරකථන හැම දෙයක්ම අරගෙන තියෙනවා මේ CID එකෙන් අධිකරණ භාරයට. මේ වෙනකොට රස පරීක්ෂක වාර්තා කැඳවන්න ඕනේ කියලා තියෙනවා. ඇත්තටම මේ රට ඇතුලේ සිද්ධ වෙන දේවල් දැක්කම දැන් මම කරලා තිබුණේ එදා සතොසේ බඩු නැහැයි කියපු කතන්දරේ. මුළු රටම දැක්ක සතුසේ බඩු නැහැ කියන එක. ඉතින් ඊට ඒ වගේ දෙයකට අනිත් ડોක්ටර් වාදිනිය කිව්වා ඖෂධ නැහැයි කියලා. පොඩ්ඩක් ඔබතුමිය පැහැදිලි කරන්න මේ මොන හේතුවද ඇතුළට ගත්තේ කියලා. මම කොරෝනා සම්බන්ධයෙන් වැරදි ප්‍රවෘත්තියක් ප්‍රචාරය කරයි කිව්වා. නමුත් මාව CID එකෙන් ඇතුළට ගෙනහිල්ලා හැව්වේ ඔබ කොහොමද මේ රටේ මුල් පුරවැසියව විවේචනය කරන්න කියලා. මගෙන් අහපු පළවෙනිම ප්‍රශ්නේ එච්චරයි. කොරෝනා සම්බන්ධයෙන් මගෙත් එක්ක වචනයක්වත් කතා කරේ නැහැ. නමුත් මමත් එතනදී මම ඒගොල්ලෝ මගෙන් ඇහුවා හතරවෙනි තට්ටුවට ඔයාව ගෙනාවේ ඔයා බය නැද්ද කියලා. ඉතින් මම කිව්වා මම වරදක් කරලා නැහැ මම රටේ ඉන්න මම එදා 2009 ඉඳන්ම ඔබතුමා වෙනුවෙන් පෙනී හිටියේ උදාගම් ගම්මාන හැම වැඩසටහනකටම මම ගිහිල්ලා තියෙනවා. මේ මම කරන්නේ දේශපාලනය. නමුත් මටත් ප්‍රශ්නයක් තිබුණා ඒ වෙලාවේ යහපාලන රජය තුල සිරිසේන මහතා තමයි ජනාධිපති. ඉතින් ඒ වෙලාවේ පඹයා මේ පතෝලයා වැටකොළුවා කිකියා එක එක ඒවා කිව්වා. එතකොට එතුමා මුල් පුරවැසියාවිලා විවේචනය කළේ කොහොමද කියන එක විතරයි මං ඇහුවේ. ඉතින් ඒ විදිහට තමයි මේ සමාජ ජාල හරහා මේ විදිහට මේ මගේ පේජ් හරහා මමත් විවේචනය කරේ. ඊට පස්සේ තමයි මේ ඔයක දුර දිග ගිහිල්ලා සේරම අරගෙන මගේ પાස්පෝර්ට් එක පවා අරගෙන විදේශ ගමන් තහනම් කරලා ඒ විදිහට මට මේ දනුවන් දීලා තියෙනවා. මගේ දරුවා පාසල් යන ළමයි එයාට අපස්මාර රෝගය හැදුනා. ඒකට රජේ රෝහලෙන් බෙහෙත් ගත්තා. ඊට පස්සේ අර කොරෝනා මුල් වටේදී බෙහෙත් වරද්දලා එවලා මාරු වෙලා ළමයාගේ දැස් දෙකම පේන්නේ නැද. අපි ඔයිට කලිනුත් මාධ්‍යයට දැනුවත් කරා. නමුත් ඒ වේවස්තාවේ චන්න ජයසුම ඇමතිතුමා ආවා ගෙදරට ඇවිල්ලා බලලා එයා බාර ගන්නවා කියලා කිව්වා. නමුත් තාමකුත් සිද්ධ වුණේ නැහැ. ප්‍රයිවට් කම්පැනි එකකින් පුද්ගලික ආයතනයකින් රුපියල් 100ක ආධාරයක් අපිට අරගෙන දුන්නා. ඒක මගවියදන් වලටත් මදි. මෙයාගේ තාත්තා කුලී වැඩ කරන්නේ. අපිට මෙයාගේ බේත් දෙහෙත් කරගන්නත් අපහසුයි. බොහොම දුෂ්කර විදිහට ජීවත් වෙන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ මගේ දරුවගේ දැස් දෙක දුවපත් කරලා කවුරු හරි දෙනවා. මට එච්චර යොමනා. අවුරුදු 80ක් සර් මගේ වයස. අවුරුදු 60 ශ්‍රී ලංකාවෙන් දැන් පස්සේ සම්දෙතු වෙන්න. අම්මයි දුවයි බලයට පත් කෙරුවා. අයියයි මල්ලි බලයට පත් කෙරුවා. සද්ද පහක වැඩක් නැහැ.
අත පහ ඕලම කෙනෙක්ගෙන් අහලා බලන්න මේ එහා පැත්තේ ගේ තියන්නේ මම පවුලේ උන්නේ තුන්දෙනයි බාරයවයි මායි දුවයි එතකොට මේ පැත්තේ දේශපාලකගේ ගාවට ගිහිල්ලා කිව්වා තුන්දෙනෙක් වශයෙන් ජීවත් වුණා ඒ තුන්දෙනා හරියට ලීගල් තුනක් වගේ දැන් බාරයව මැරෙන රිලව් පන්නන්න ගිහිල්ලා මහින්ද මහත්තයා හොඳින්ම දන්නවා උදිත ලොකු මණ්ඩාර මහත්තයා හොඳින්ම දන්නවා මේ සිද්ධිය किसी दिया कर ला दुन्ने विदेशामेट गया कारण ने कटा रहा है ना खजुआ रही है ना अंबा रही है ना अलीगढ़ बेरा रही है ना ऐसे मस्त लग रही है इधर बस ये मामा क्यों है ये मैं इन्हें देश पाले क्या था मात्यो सर तूने ने एक बार से जीवन तूना दंबारिया मरना इलाव पान्ना ने की हिला दंग එතකර මේ දේශපාලකයා මට කියනවා එහෙනම් ගෑස් ලිපක් ගන්නලු ඔක කියන්නේ උන් නැමෙතුමාද මම ඔබ සමගයි මීට පස්සේ ජීවිතේ කැප කරනවා බෝනි මේ මිනිස්සු පුදුමයි මොකද කොමේ සෝමරත්නට උනේ මේ මම UMP නෙමෙයි මං සමගි ධන බලවේගේ ඒත් අපේ රනිල් මහත් එක්ක උන්න නම් ඔය දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්න ඔබතුමාගේ පක්ෂයට ඇවිල්ලා ඉන්න එක්කෙනෙකුට එන්න හැම වෙන්න ඔබතුමා සමග එක්ුණේ හඳ තමයි පාර්ලිමේන්තුවට ආවේ නැත්නම් පාර්ලිමේන්තුවේ වඩරවුම ගාවටත් යන්න හම්බෙයි සේනානායක මැතිතුමා නිදහසත් සමග පංචවිධ නිදහස පිළිබඳව කතා කරයි විදේශ ආධිපත්‍යෙන් මිදීම ඒ වගේම විරකියාවෙන් මිදීම නූගත්කමින් මිදීම ලෙඩ රෝගවලින් මිදි දුප්පත්කමින් මිදි අගහිඟතාවයන් වලින් මිදි එතුමාගේ දූරදර්ශී සංකල්පය තුල රට නිදහස ලැබු අධිරාජ්‍යවාදී ආක්‍රමණික පරදේශක්කාර බලවේග පරාජය කරමින් ඒ අභිමානවත් නිදහස වාර්ෂිකව පෙබරවාරි 4 වෙනිදාට අපි සමරමු මෙවරත් එම සමරීමට මම සහභාගී වන්නේ මහා මාන්‍ය ඩීඑස් සේනානායක මැතිතුමාගේ ශ්‍රීමතානන්ගේ නායකත්වෙන් ඒ නිර්මාණය වුණු නිදහස අගය කරමින් එනමුත් වර්තමානයේ දිහා බැලුවහම රටක් හැටියට අපි තවම ආර්ථික නිදහස ලබාගෙන නැහැ මේ මොහොත වෙන විට අපේ රට ආර්ථික කඩාවැටීමකට ලක් වෙනවා දරිද්‍රතාවය වර්ධනය වෙනවා දෙපයින් නැගී සිටලා කොන්ද කෙලින් තියාගෙන ජීවත් වුණු අපේ රටේ අතිමහත් බහුතර ජනතාවකට ජීවනෝපායන් අහිමි වුණා. මන්ද පෝෂණය වර්ධනය වෙලා. දුප්පත්කම වැඩි වෙලා. ආර්ථික හානිය තුල කොවිඩ් දුප්පත්කම කියන අලුත් දුප්පත්කම අලුතෙන්ම බිහි වෙලා. අලුතෙන්ම නිර්මාණය වෙන රටේ අතිමහත් බහුතරයක් තමන්ගේ ඒ පීඩනය අසහනය තුල ආර්ථික වශයෙන් එයාගේ ජන ජීවිත කඩාවැටෙනකොට මේ රටේ සීමිත පැලැන්තියක් බලවතුන් කොට්ටාසයක් උග්‍ර ධනවතුන් කොට්ටාසයක් පමණක්
තමන්ට විතරක් පුංචි ආර්ථික නිදහසක් දිනාගෙන ලබාගෙන මිත්‍රවරුනි අපේ අධිෂ්ඨානයේ වී යුත්තේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතාන ඒ සඳහන් කරු පංචවිද නිදහස අපි දිනා ගන්නට ඕන ඩී.එස්. සේනානායක මැතිතුමා අධිරාජ්‍යවාදීන්ගෙන් රට බේරගත්ත අද අපේ රට ආර්ථික අධිරාජ්‍යවාදයකට යටත් වෙලා ජනතාවගේ ජන ජීවිත බලවතුන්ගේ ධනවතුන්ගේ වහල් භාවයට ගොදුරු වෙලා ඇති හැකි ධන බලය පවුල් බලය राज्य बले तीन सुलू तरह आर्थिक निधास समर नमुत मेरटे जनगहने लक्ष दिशी विस्सक दल जनगहने अति महत बहुत रहा आर्थिक वहल बहवेट लक पेलाते मदक बलंद रटवटे यानट अवस्थावक लेबुनु මොනවද අපිට දකින්නට තිබෙන්නේ විකිණීමට තිබේ කුලියට ලබා දීමට තිබේ බදු දීමට තිබේ ඒ තරමටම ව්‍යවසායකට ව්‍යවසායක ක්‍රියාදාමය මහා කඩාවැටීමකට ලක් එම තැනකම බෝඩ් ගහලා තියෙනවා බොහෝ තැන්වල විකුණන්න පුළුවන් බදු දෙන්න පුළුවන් කුලියට දෙන්නට තිබෙනවායි ඒ දැන්වින් වලින් සනිටුහන් වන්නේ රටේ තිබෙන මහා දැවැන්ත කඩාවැටි අද බඩුවිල දරාගන්න බැරි ආකාරයට ඉහළ ගියා. සීනි පාලනයට, සීනි මිල පාලනයට, පරිප්පු මිල පාලනයට, සැමන් මිල පාලනයට, සහල් මිල පාලනයට රජය තරඟයට ගැසෙත්තා. නමුත් මේ තරඟයට ගැසීම තුලින් සිදුවන්නේ එක වෙන දෙයක්. ඒ තමයි තිබුණටත් වැඩිය ඒ ද්‍රව්‍යවල මිල ඉහළ යෑම. අද දවසේ බොහෝ දෙනෙකුට හැඟීමක් එනවා මේ වර්තමාන පාලනය තුළ රටත් විකුණන්න හදනවායි. රටත් බදු දෙන්න හදනවායි. ඒ වගේ තත්ත්වයක් අද රටේ නිර්මාණය වෙලා තිබෙනවා. ජාතික සම්පත ජාතික දේපල ආර්ථික කේන්ද්‍රස්ථාන විකිණීමට තිබේ එහෙම තමයි ලෝ ප්‍රචලිත වෙලා තිබේ විකිණීමට තිබේ බදු දීමට තිබේ කොටස් ගැනීමට තිබේ මෙන්න මේවන් තත්ත්වයක් තමයි අද රටේ උද්ගත වෙලා තිබේ අපි පැහැදිලිවම කියන්නට ඕන मेरटे जातिक संपद जातिक देपल आर्थिक केंद्रस्था अपेरटे ऐतिहा ये युतुमाई मेव जनतावगे देप लक्ष देशीय विश्वकट ऐति देप पालकिव पत्तिन्ने तावकालिक भार करवाणेटी विशाल जनवरम लेबु पमनी පාලකින්ගේ తాවකාලික බහරකරුවන්ගේ හිතුමතේ ජාතික සම්පත ජාතික දේපල විකිණීම කුලියකට දීමට බදු දීමට කිසිසේත්ම හැකියාවක් අපේ රටක් හැටියට
අපේ රටේ අභිමානය පෞරුෂත්වය අපි සුරකින්නට ඕන අපිට අවශ්‍ය නැහැ අනික රටවල් පිටුපස ගිහිල්ලා ඕලිමට ගිහිල්ලා අපේ රටේ සම්පත් තුට්ටු දෙකට විකිණීමේ ඒ ජාවාරම්කාර දේශපාලනයේ නිරතවන දේශීය සම්පත් රැකගෙන අපේ අයිතිය තබාගෙන නවීන සූක්ෂම ආර්ථික ක්‍රමෝපායන් උපයෝගී කරගෙන ඍජු විදේශීය ආයෝජන නිර්ව්‍යාජ විනිවිද භාවෙන් යුක්තව ලබාගෙන අපට පුළුවන් රට පිළිගන්න ජනතාව පිළිගන්න හවුල් ව්‍යාපෘතිවලට සම්බන්ධ හැබැයි එහි විනිවිද භාවයක් තිබෙන්නට මුළු රටේම ජනතාවගේ හිත දිනාගෙන මේ වැඩ කටයුතු කරන්නට ජනතාවට විවෘතව අදහස් ප්‍රකාශ කරලා කරන්නා වූ හැම ක්‍රියාදාමයක්ම රටේ ආර්ථික නිදහස ප්‍රවර්ධනය වන ආකාරයට කටයුතු කරන්නට අපට දැන් පෙනෙන්නට තිබෙන්නේ ඊයේ සේනානායක ශ්‍රීමතාන දිනා දුන් නිදහස රට විකිණීම තුලින් තුට්ටු දෙකට පාවා දෙන ක්‍රියාදාමයක් තමයි සමගි ජන බලවේගයේ අපේ කණ්ඩායම සියලුම දෙනා අත්වැල් බැඳගෙන රට සුරක්ෂා කරන සැබෑ දේශප්‍රේමීත්වය සැබෑ දේශානුරාගය සැබෑ දේශාලය තුල අපි අපේ ගමන ක්‍රියාත්මක කරන්නට සූදානම් කාලය එළඹිලා තිබෙන්නේ පහුගිය කාලේ රජවුණු ව්‍යාජ දේශප්‍රේමීත්වයේ පරාජය